අයිබෝන් කොහොමද ඔගලන්ට? අද මම ආවේ මම පාවිච්චි කරන ෆේස් එකට බොඩි එකට පාවිච්චි කරන ප්‍රොඩක්ට් ගැන කියන්නේ, ක්‍රීම්ස් ගැන. ඒක මොකද මම ක්ලෙන්සින් වීඩියෝස්, ස්ක්‍රබ් වීඩියෝස් දැම්මම ගොඩාක් අය මට ෆේස්බුක් එකට මැසේජ් කරලා තිබුණා, මොනවාද ඔය පාවිච්චි කරන ප්‍රොඩක්ට්, ෆේස් එකට මොනවාද, වයිට්නින් මොනවාද, ඒ වගේ ගොඩාක් ලොකු ලොකු ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් එක එක කෙනාට උත්තර දෙනවට වැඩිය ලේසි නිසා වීඩියෝ එකක් කළා. මං හිතුවා එකෙන් හැමෝටම එතකොට දරගන්න පුළුවන් කියලා. ඉතින් මම අද කියන්නේ, මුලින්ම මම කියන මම මූණට පාවිච්චි කරන ඒවා මොනවාද කියලා. හරි, එහෙනම් පටන් ගමු. මේකේ සමහර ඒවා ලංකාවේ තියෙනවා, සමහර ඒවා ලංකාවේ නැහැ. ඉතින් ඕගලන්ට මේ ඕනේ නම් ඕගලන්ට ebay, aliexpress වගේ ඔන්ලයින් ඕඩර් කරලා ගන්න වෙබ්සයිට් වලින් ගන්න පුළුවන්. මුලින්ම මම පෙන්නන මම පාවිච්චි කරන ෆේස් ක්‍රීම් එක, මේක මගේ කලින් වීඩියෝස් බලද්දිත් ඔයගොල්ලෝ දැකලා ඇති, ඩීප් හයිඩ්‍රොනික් ඇසිඩ් මොයිස්චර් ජෙල් එක තමයි මම පාවිච්චි කරන්නේ. මේකේ තියෙන්නේ හයිඩ්‍රොනික් ඇසිඩ් වලින් හදපු ජෙල් එකක්. මේක සුදුපාට තියෙන්නේ, සුදුපාට ජෙල් එකක් වගේ තමයි තියෙන්නේ. මේකේ මොනවත් ෆ්‍රෑග්‍රන්සස් දාලා නැහැ, ඒ නිසා කිසිම සුවඳක් මුකුත් නැහැ මේකේ. මේක නිකන් මෙන්න මේ වගේ ජෙල් එකක් තමයි තියෙන්නේ. මේ විදිය මේක ටග් ගාලා ඇබ්සෝබ් වෙනවා අපේ ස්කින් එකට හරි ෆේස් එකට හරි. මේක මම ගත්තේ ජපෑන් වලින්. මේක පුළුවන් කෙනෙක් මේක තියනවා මේ ebay වල, aliexpress වල. ඉතින් ඕගලන්ට පුළුවන් කෙනෙක්ට මේක ගන්න පුළුවන්. ගොඩාක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. මේක ඉක්මනට මූල්ට ඇබ්සෝබ් වෙනවා වගේම මේ හයිඩ්‍රොනික් ඇසිඩ් කියන්නේ ගොඩාක් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්, අපේ ස්කින් එකට ගොඩාක් අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් ඕගලන්ට පුළුවන් නම් මේක අරගෙන පාවිච්චි කරන්න. මේක ගොඩාක් ඇත්තටම හොඳයි. මේක තමයි පළවෙනි ප්‍රොඩක්ට් එක. මම මූණට තමයි මේක පාවිච්චි කරන්නේ. يعني මේකප් දාන්න කලින් මම ගන්න මොයිස්චරයිසර් එක මේක. ඊළඟට මම තව ෆේස් එකට පාවිච්චි කරනවා ප්‍රොඩක්ට් එකක්. ඒකනම් මම මෙහින් ගත්තේ ග්ලූටා සී කියලා, ග්ලූටතෑන් ඇන් විටමින් සී විත් කෝජික් ප්ලස් වයිට්නින් සිස්ටම් කියලා තමයි තියෙන්නේ. මේක ෆේස් ඇන් එක් එකට තමයි ගන්න පුළුවන්. මේක මම ළඟදි දැන් මාසයක් වගේ තමයි අරගෙන. මට තාම ලොකු රිසල්ට් එකක් නම් දැනුන්නේ නැහැ. නමුත් මේකත් මම පාවිච්චි කරනවා. මේකත් මේ විදිය සුදු පාට ක්‍රීම් එකක් තමයි මේකෙත් තියෙන්නේ. මේකෙත් මුකුත් සුවඳක් මුකුත් නැහැ. මේකෙ මම දැකලා තිනවා සෝප් එක නම් ගොඩක් අය පාවිච්චි කරනවා. මේ කෝජික් මේක ගොඩාක් ෆිලිපීන් වල ගොඩාක් ෆේමස් ප්‍රඩක්ට් එකක්, මේ කෝජික් ප්ලස් කියන එක. මම දැකලා තියෙනවා ගොඩාක් පිටරට රිවියුස් හිටන් තියෙන මේ කෝජික් ක්‍රීම් එක ගැනත්, සබන් එක ගැනත්. ඉතින් මම ගත්තා බලන්න, පාවිච්චි කරලා බලලා මම උඹලන්ට ටික දවසකින් රිසල්ට් කියන්න. මේකත් මම ඉඳලා හිටලා වගේ හැමදාම පාවිච්චි කරන්නේ නැහැ. මම හැමදාම පාවිච්චි කරන්නේ මෙන්න මේක, මේ ඉස්සලා පෙන්න ප්‍රොඩක්ට් එක. නමුත් මම මේකත් පාවිච්චි කරනවා. ඊළඟට මම ෆේස් එකට ඊළඟට පාවිච්චි කරනවා, ගොඩක් වෙලාවට ගෙදර ඉන්නවා නම් වගේ මූණ හොදලා මම මේ ඇලෝ ජෙල් එක තමයි පාවිච්චි කරන්නේ. මේකේ බ්‍රෑන්ඩ් එක රිලීෆ් එකේ ඇලෝ ජෙල් එක. මේක 100%ක් ඇලෝ ජෙල් කියලා තමයි ගහලා තියෙන්නේ. මේ දෙන්නේ මේකේ අමුතු ඇලෝවෙරා සුවඳක් කියනවා. මේකත් මම මෙහින් ගත්තේ ෆාමසි වල, මේක ගන්න තියෙනවා. ඊළඟට ඔය ටික තමයි මම මූණට පාවිච්චි කරන්නේ. ඔයිට අමතරව මම ළඟදී ඉඳලා මම මේ ebay වලින් ගෙන්නවා, sorry aliexpress එකෙන් මම ගෙන්නගත් ප්‍රොඩක්ට් එකක්, day and night cream එකක්. ඒකේ මෙන්න මේක තමයි ඒකේ පැකේජින් එක. මෙන්න මේ පැකේජින් එක තියෙන්නේ. මම මේක කලින් පාවිච්චි කරලා තියෙනවා. ඇත්තට මේකේ හොඳ රිසල්ට්ස් මට තිබුණා. මම මේ නිකන් සර්ච් කර කර ඉද්දී එක එක දේවල්
මේක දැකලා තමයි මම ඕඩර් කරලා ගෙන්න ගත්තේ. මොකද මේක ෆේක්ද ඔරිජිනල්ද කියලා මට බලාගන්න, මට ඒක හොයාගන්න බෑ මේක ඔරිජිනල්ද ෆේක්ද කියලා. මොකද ඒ මගේ තිබුණ කලින් පැකේජින් එක වගේම මේක තියෙනවා. මේක තියෙන්නේ මෙන්න මේ විදිහ පොඩි ටියුබ් දෙකක්, ඩප්පි දෙකක්. මේක එකක් මෙන්න මේ yellow color ක්‍රීම් එක තියෙනවා මේක නයිට් එකට, white color ක්‍රීම් එක තියෙනවා මේක day එකට. මම තාම පාවිච්චි කරේ නැහැ, එච්චර දවස් දෙකක් විතර තමයි ගෑවේ. ඉතින් මේකේ මම හැබැයි කලින් පාවිච්චි කරේකේ ඩප්පි දෙක වෙනස්. දැන් අවුරුදු මං 4ක් විතර මේක කලින් පාවිච්චි කළා. ඊට පස්සේ මට මේක ලංකාවේ හොයාගන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ මේකේ කලර් එකත් කලින් මම පාවිච්චි කරපු එකේ කලර් එක ටිකක් ඊට වැඩිය ඩාක්. ඉතින් මට කියන්න බෑ මේක ඔරිජිනල්ද ෆේක්ද කියලා, මම දන්නේ නැහැ. මට හොයාගන්න බෑ. නමුත් මම මේක චුට්ටක් පාවිච්චි කරා. බලමු ඉස්සරහට රිසල්ට් කියන්න මේවේ. ඊළඟට ඔය ටික තමයි මම මූණට පාවිච්චි කරන්නේ. ඊට අමතරව ඇඟට පාවිච්චි කරන ප්‍රඩක්ට් නම් දෙකක් ගොඩක් තියෙනවා. මම කකුල් දෙකට පාවිච්චි කරන ප්‍රඩක්ට් එක මම කලින් රිවිව් කියලා තියෙනවා. මෙන්න මේ ස්කින් ඩර්මා එකේ එන ක්‍රීම් එක මම ගොඩක් ආසයි. ඔය හයි හීල්ස් දාලා කකුල පැලුනහම එතකොට කකුල ඩ්‍රයි වෙලා තියෙද්දි නිකන් අර පොරපුතු වගේ තියෙනවා නම් ඒ ඕනම දෙයකට කකුලට අතට මේක ගොඩක් හොඳයි. මේ ක්‍රීම් එක මෙන්න මෙහෙම තමයි මේකේ ක්‍රීම් එක. මේකේ අමුතු සුවඳක් එනවා මේ ක්‍රීම් එක. ඊළඟට මේකත් ෆාර්මසිස් වල ගන්න තියෙනවා. මේක මගෙන් මම මේක පෙන්වුවට පස්සේ ගොඩක් අය මගෙන් ඇහුවා. මේකත් මේකේ ප්‍රයිස් එක 370යි. මෙන්න මේ ක්‍රීම් එක. ඔයාලට ස්ක්‍රීන් ෂොට් එකක් ගහගත්තොත් ගන්න පුළුවන්. හන්න මේකේ ගොඩක් ඔයිලි ගතියක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් කකුල් වලට හොඳයි. රෑට ගාලා පුළුවන් නම් මේස් දෙකක් දාලා නිදාගත්තොත් ඉක්මනට රිසල්ට් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉතින් සතියක් විතර පාවිච්චි කරද්දී මේකේ ප්‍රතිඵල හම්බෙනවා. ඊළඟට මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක තමයි මෙන්න මේක. මේක ජොන්සන් එකේ බොඩි කෙයා එකක්. මේකත් ස්කින් එකට ගන්න එකක්. මේකත් මම ජපෑන් වලින් තමයි ගත්තේ. මම හිතන්නේ මෙහෙ තියෙනවද දන්නේ නැහැ මේක. නමුත් මේක eBay වල AliExpress වල මේක ගන්න පුළුවන්. ඒකෙම තව එක ෆ්ලේවර්ස් තියෙනවා. ඉතින් මේක 24 hours protection එකක් දෙන ක්‍රීම් එකක්. මේකත් මම ගොඩක් ආසයි. මේක හරි සුවඳයි. ඊළඟ ප්‍රොඩක්ට් එක තමයි ඒකෙම ජොන්සන් එකේම බොඩි කෙයා එකේ එක්ස්ට්‍රා කෙයා කියන එක. මෙන්න මේක. මේකත් මම එහින් ගත්තේ ජපාන් වලින්. මේකත් ඔගලන්ට AliExpress වලින් ගන්න පුළුවන්. eBay වලින් ගන්න පුළුවන්. මේක මේ දෙකම එකම බ්‍රෑන්ඩ් එක. ඊළඟට මම පාවිච්චි කරනවා මෙන්න මේ natural fresh kiwi fruit කියන මෙන්න මේ moisturizer එක. මේක මම ගත්තේ house of fashion borrell-ෙන්. හයිසි ගානක් වගේ තමයි උනේ. මේක body lotion ultra moisturizing තියෙන made with natural ingredient කියලා තමයි ගහලා තියෙන්නේ. ඒක 24 hours protection දෙන එක. ඉතින් මේකත් හොඳයි ගොඩක්. මේකත් මම කකුල් වලට වගේ පාවිච්චි කරනවා. මේකත් හරීම කිවි සුවඳක් එන්නේ. හරීම ෆ්‍රෙෂ් සුවඳක්. මේකේ සුදු පාට ක්‍රීම් එක මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට. මේකත් ඉතින් හරීම ෂෝක්. මේ හරීම ඔයිලි ගතියක් තියෙනවා මේ ක්‍රීම් එකත්. හරීම සුවඳයි. මේකත් ඔයගලන්ට ගන්න පුළුවන්. මේක නම් ලංකාවේ ගන්න පුළුවන්. house of fashion එකෙන් තමයි මම ගත්තේ. ඊළඟට මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක මෙන්න මේ hand and body lotion එකක් මම මෙහෙන්න මේ ගත්තේ. jean wear කියලා ප්‍රොඩක්ට් එකක්. මෙන්න මේකත් මම පාවිච්චි කරනවා. මේකත් ඔයගලන්ට eBay වලින් ගන්න පුළුවන්. ඊළඟට මම පාවිච්චි කරනවා ස්පාසිලෝන් එකේ පිත වෝටර් ලිලි බොඩි ලෝෂන් එක. මේකත් හරිම සුවඳයි. ස්පයිසස්
ස්පයිසස් වගේ සුවදා කියන්නේ මෙන්න මේක. මේකටත් මම ගොඩක් ආසයි. මෙන්න මේක. ඊළඟට මම තව ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනවා. මේ වැස්ලීන් එකේ. වැස්ලීන් එකේ පෙට්‍රෝලියම් ජෙල් එක ඔරිජිනල් ප්‍රොඩක්ට් එක ගන්න. මේක මම මෙහි ගත්තේ 610යි. කීල් සුපර් මාකට් වල ෆුඩ් සිටිස් වල මේක තියෙනවා. වැස්ලීන් එකේ පෙට්‍රෝලියම් ජෙල් එක තමයි මම හිතන විදියට හොඳ රිවියුස් තියෙන්නේ. ඒක තමයි හොඳ. මේකත් ඔයගලන්ට කකුලට ගාන්න පුළුවන්, අත්වලට ගාන්න පුළුවන්. ගොඩාක් ඩ්‍රයි ලෙග්ස් ලෙග් මේ ඩ්‍රයි හෑන්ඩ්ස් වගේ තියෙනවා නම් එතකොට අර වැලමිට ඒවත් ගොඩාක් ඩ්‍රයි වෙලා තියෙනවා නම් උගලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙත් මෙන්න මෙහෙම තික් ජෙල් එකක් තමයි තියෙන්නේ. හරි, ඊළඟට මම පාවිච්චි කරනවා මේකත් ඩොක්ටර් ෂයින් එකේ පොඩි කෑ එකක්. මේකත් මම ජපන් වලින් ගත්තේ. මේකත් හරිම සුමුදයි. මෙන්න මේ ක්‍රීම් එකත් මම පාවිච්චි කරනවා. අවසාන ප්‍රඩක්ට් එක ඒක දස් පාසිලෝන් එකේ නැචරල් බටර් එක. මේකත් හරිම සුමුදයි. මේක මම අරන් තියෙන්නේ. මේක කරන්න බැයි සුවඳට. ස්කින්, ඇල්බෝස්, ෆීට් ඇන් හෙයා ඕන එකකට ගන්න පුළුවන් මේක. මේකේ ප්‍රයිස් එක 1550යි. මේක මට ඔෆර් එකකට තමයි හම්බුනේ. ඉතින් එදා ඉඳලා මම මේක ට්‍රයි කරනවා. හරිම සුවඳයි. මේකේ මෙන්න මේ විදිය නිකන් එකක් තික් හරිම මෙන්න මේ විදියට තියෙන්නේ. මේක ගොඩක් තික් විදිය තමයි එකක් තියෙන්නේ. හරිම සුවඳයි. මේක ගහ කොමත් ස්පාසිලෝන් එකේ ප්‍රඩක්ට් වල නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේක ගහලා තියනවා 100%ක් නැචරල්, අල්ට්‍රා නරිෂින්. මේක මැංගෝ ෆ්ලේවර් එක. මේක එක එක ෆ්ලේවර්ස් තියෙන. ඔගලන්ට ගන්න පුළුවන් ඩීප්ලි හයිඩ්‍රේට්, සොෆ්ට්නස්, ප්‍රොටෙක්ෂන් and lips වලට, skin එකට, elbows වලට, feet එකට, hair එකට මේ ඕන තැනකට ගන්න පුළුවන්. apply කරලා massage කරන්න කියලා තමයි මේකේ කියලා තියෙන්නේ. ඉතින් මේකත් try කරන්න මේක ගොඩක් හොඳයි. ඔන්න ඔය ටික තමයි මම පාවිච්චි කරන්නේ. ඊට අමතරව මම මගේ conditioner එකයි shampoo එකයි මාරු කරා. එතකොට මම ඒක ගත්තේ Palmas කියන product වලින්. මම කලින් පෙන්නලා තියෙන ඕගලන්ට රිවියුස්. ඉතින් ඒකෙදි මට gift pack එකක් හම්බුණා. ඒකේ තියෙනවා මෙන්න මේ olive oil formula shampoo. එතකොට coconut මෙන්න මේ shampoo එක තමයි මම ගත්තේ. ඒකෙම testers දීලා තියෙනවා අපිට ගොඩාක්. මට මෙන්න මේ pack එක තමයි gift එක විදිහට හම්බුනේ. මෙන්න මේ විදිය ස්ට්‍රෙච් මාක්ස් ක්‍රීම්, එතකොට නයිට් ක්‍රීම්, මෙන්න මේ විදිහ ගොඩාක් තියෙනවා මේක ඇතුලේ. ඒවත් මම ටිකක් ට්‍රයි කරනවා. මම හිතන්නේ ස්ට්‍රෙච් මාක්ස් එකේම හොඳයි. මේ ඩේ ක්‍රීම්ස් මේ ගොඩක් තියෙනවා මේක ඇතුලේ. මේ විදිහට මම ඒක ට්‍රයි කරලා බලලා ඔයගලන්ට ප්‍රතිඵල කියන්න හොඳද නැද්ද කියලා. ක්‍රීම් ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි නම් ගොඩාක් ඩ්‍රයි හෙයා, ඩ්‍රයි ස්කැල්ප්. එතකොට තියෙන කටියට තමයි ඒක සූට් වෙන්නේ. මගේ හැය එක ටික ටිකක් හරියන්නේ නැහැ. මොකද තවත් ඇලෙන ගතිය වැඩි. මගේ හැය එක ලොකුවට නැහැ. ඒ නිසා ඒක මට එච්චර හරියන්නේ නැහැ. ගොඩක් ස්කැල්ප් එක ඩ්‍රයි නම් වගේ ඒක ගොඩක් හොඳයි. මොකද ඒක කොකොනට් ඔයිල් වලින් හදලා තියෙන්නේ. ඉතින් ඒක ට්‍රයි කරලා බලන්න. ඔන්න ඔය ටික තමයි මං පාවිච්චි කරන ප්‍රොඩක්ට් වල තියෙන්නේ. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් කරන්න, ඒවට උත්තර දෙන්න. ඉතින් මේ ගැන මොනවද ඔගොලු හිතන්නේ කියලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝස් ෂෙයා කරන්න යාළුවොත් එක්ක. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝස් හොඳයි නම් ඉතින් ගිහිල්ලා එන්න. අදට සුබ දවසක්. පරිස්සමට ඉන්න. ගෙදරට වෙලා ඉන්න. Bye bye.